සුන්දර පැංචා ඔන්නත් කතාව නයි හාමි කරපු වැරද්දට කපුට හාමි දුන්න දඬුවමක් ගැන කොමත් එක කාලෙක වනාන්තරයක ටිකක් උස ගසක කපුට හාමි කෙනෙක් තමන්ගේ බිත්තර දාලා තමන්ගේ පැටව් එළියට එනකම් හරි ආසාවෙන් බලාගෙන හිටියා මේ කපුට හාමි බිත්තර දාපු ගහ ළඟ නයි හාමි කෙනෙක් ගෙයක් හදාගෙන කාලය ගත කළා මේ නයි හාමි කැලේ හිටපු හැම සතාටම වගේ හිරිහැර කරදර කළා අනේ ඉතින් කපුට හාමි මේ නයි හාමිගේ වගතුක දන්නේ නැතුව නයි හාමිගේ ගේ ගාවම ගහක් ළඟ කූඩුවක් හදාගෙන බිත්තර දාලා ඒව පරිස්සම් කරමින් හිටියා මේ නයි හාමි මේ කපුට හාමිගේ බිත්තර වලට ඇහැ ගහගෙන කපුට හාමි කූඩුවෙන් යන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන හිටියා ඔන්න ඉතින් දවසක් මේ නයි හාමි කපුට හාමි කූඩුවෙන් ඉගිලිලා කෑම හොයන්න ගියපු වෙලාවක හිමින් 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 ගහ උඩට බඩ ගාගෙන ගිහිල්ලා බිත්තර එකින් එක ගිලින්න පටන් ගත්තා අනේ ඉතින් ඔන්නෝම කපුට හාමි හරි පරිස්සමින් ආරක්ෂා කරපු බිත්තර එකින් එක ගිලපු නයි හාමි මුකුත් නොවුන ගානට තමන්ගේ ගෙදරට හේමින් හේමින් ගියා බඩ පිරුණු නයි හාමිට කපුටු හාමිගේ බිත්තර ඔක්කොම කන්නත් බැරි වුණා හේමින් 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 ගෙදරට ගියපු නයි හාමි බඩ පුරෝගෙන හරිම සතුටින් කාලය ගත කළා අනේ ඉතින් මේ බව මුකුත්ම නොදන්න කපුටු හාමි කෑම හොයාගෙන කාලා බිත්තර තියෙන කූඩුවට ඉගිලිලා ආවා අනේ එනකොට කපුටු හාමිගේ බිත්තර වලින් එක බිත්තරයයි ඉතුරු වෙලා තිබුණේ අනේ කපුටු හාමිට හරිම දුකයි කපුටු හාමි අඬන්න ගත්තා තමන්ගේ බිත්තර කවුද හොරකම් කළේ කියලා අනේ කපුටු හාමිට හරිම දුකයි ඒ මොනව කරන්නද කපුටු හාමි කෑම හොයන්න යන්න අතත් පිටත් වුණා අදත් කපුටු හාමි කෑම හොයන්න යන දිහා බලන් හිටු මේ නයි හාමි හෙමින් හෙමින් මේ කපුටු හාමි කූඩුව පැත්තට ආවා අදත් බිත්තර කන්න ඔන්න ඉතින් කපුටු හාමිගේ කූඩුව තියෙන ගහ ළඟට ගියපු නයි හාමි හෙමින් හෙමින් ගහ උඩට නැගලා අදත් බිත්තර ගිලින්න පටන් ගත්තා කපුටු හාමි වෙනදට වඩා කලින් ගෙදර ආවා අනේ එනකොට නයි හාමි කපුටු හාමිගේ බිත්තර ගිලිනවා අනේ කපුටු හාමිට හරිම දුකයි ඒ වගේම හරිම කේන්ති කපුටු හාමි නයි හාමිව එළවගෙන එළවගෙන ගියා අනේ නයි හාමි ඉක්මනින් ඉක්මනින් ගිහිල්ලා තමන්ගේ ගේ ඇතුළට රිංග ගත්තා අනේ කපුටු හාමිට හරිම දුකයි කපුටු හාමි අඬන්න පටන් ගත්තා මගේ මිත්‍ර ඔක්කොම මේ නයි හාමි කෑවා ඉන්නකො මං අද හොඳ පාඩමක් උගන්නන්න ආයේ මං ඔගේ අයට කරදර නොකරන්න අනේ ඔන්නොහොම දුකින් හිටපු කපුටු හාමි නයි හාමිට අද මම හොඳ පාඩමක් උගන්නන්න මට කරපු නරක වැඩේට හොඳ දඬුවමක් දෙන්නම් කියලා රජවාසල පැත්තට ඉගිලිලා ඉගිලිලා ගියා රජවාසල ළඟ ගහකට වෙලා මේ කපුටු හාමි හොඳම වෙලාව එනකම් මග බලාගෙන ඉඳලා ඉක්මනින් ඉක්මනින් පියාඹලා රජවාසල ඇතුළට ගිහිල්ලා මේ රාජ ආභරණ තියෙන තැනින් දියවන්ති මාලයක් හොරකම් කරගෙන ඉක්මනින් ඉගිලිලා එන්න පටන් ගත්තා ඔන්නෝක දැකපු රාජ පුරුෂයෝ මේ කපුටගේ පසුපස එළවන්න පටන් ගත්තා ඔන්න ඉතින් කපුටු හාමි නයි හාමිට පාඩමක් උගන්වන්න නුවණ පාවිච්චි කරලා රාජමාලිගාවේ තිබුණු දියපන්ති මාලය හොරකම් කරගෙන පියාඹගෙන එනකොට රාජ පුරුෂයෝ කෑ ගගහා මේ කපුටු හාමි පස්සේ ආවා
ඔයිඩෝ ඔයිඩෝ කලකපට ඔය දීවන්ති මාලේ හොරකම් කරගෙන අනේක රාජ උදාසයට ලක් වෙන කාර්යයක් බව ඔබ දන්නේද ඔයිඩෝ ඔයිඩෝ කලකපට කියමින් රාජපුරුෂෝ කපුට පසපස එළවන්න පටන් ගත්තා ඔන්නෙටින් නුවණක්කාර කපුට හාමි අර දීවන්ති මාලේ අරගෙන ඇවිල්ලා නපුරු නයි හාමිගේ ගෙදරට දැම්මා ඔන්නෙටින් රාජපුරුෂයන්ට දීවන්ති මාලේ අරගන්න ඕන නිසා නයි හාමිගේ ගේ කඩන්න පටන් ගත්තා ඔන්න ඔය වෙලාවේ නයි හාමි ගෙයින් එළියට ආවා ඒ නයි හාමිගේ ඇඟේ දීවන්ති මාලය පැටලවිලා ඉතින් රාජපුරුෂයෝ ගහ ගහ නයි හාමිගේ පසුපසින් එළෙව්වා අනේ නයි හාමි කෑ ගැව්වා මං ආයෙනම් කවදාවත් ඔය වගේ නරක වැඩ කරන්නේ නැහැ කැලේ කාටවත් කරදර කරන්නේ නැහැ කියලා හරිම වේදනාවෙන් කෑක ගහ ඉක්මනින් ඉක්මනින් බේරෙන්න දුවන්න පටන් ගත්තා කතන්දර පැංචා ඔන්න අද කතාව හොඳ යාළුවෝ දෙන්නෙක්ගේ හොඳ ගති ගුණ ගැන ඔන්න එක්තරා කාලෙක උන්චි බලුපැටියෙක් හිටියා මේ බලුපැටියා තමන් ගම්මානින් ඉඳලා ලංකරමින් ආවා අනේ ඔය නතර මගදී මේ බඳුරාල අතරමං වෙලා අනේ ඉතින් යන්න පාර හොයාගන්න දන්නේතුව අඬ අඬ හිමින් හිමින් ඇවිද ඇවිද හිටියා අනේ ඉතින් මේ බඳුරාල අඬන සද්දේ ඇහුණා මේ කැලේ හිටපු මුවෙක්ට මේ මුවා බැලුවා කවුද මේ කැලේ අඬන්නේ කියලා ඉතින් මේ අඬන සද්දේ තියෙන පැත්තට මුවා හොයාගෙන හොයාගෙන ආවා එනකොට අනේ අතරමං වෙච්ච පුංචි බඳුරාල කෙනෙක් අඬමින් ඉන්නවා මේක දැකපු මුවාට දුක හිතලා මුවා මේ පුංචි බඳුරාලට මෙන්න මෙහෙම කතා කළා බඳුරාලේ බඳුරාලේ ඇයි මේ අඬන්නේ අනන්නේපා මේ කැලේ හැමෝම සතුටු හරිම හොඳයි ඔයාට හොඳ යාළුවෝ වෙයි තෝ තෝ අනේ බලන්න මුවරාලේ මං මේ කැලේ ඇතුළට ආවට මට අපහු යන්න පාර මතක නෑ මට හරි බයයි මං අඳුරන කවුරුත් මේ කැලේ ඇතුළේ ඇත්තේ නැහැ අයියෝ බලුරාලේ ඔයා බය වෙන්න එපා ඔයාට හොඳම හොඳ යාළුවෙක් වෙන්න මං ඔයා යංගෝ මාත් එක්ක අපේ ගෙදර එතකොට ඔයාට සතුටින් ජීවත් වෙන්න පුළුවන් මේ කැලේ සතුටු හරිම හොඳයි අනේ ඉතින් මේ අහිංසක මුවා මේ බලුරාලව තමන්ගේ හොඳ යාළුවෙක් විදියට පිළි අරගෙන ගෙදර එක්කගෙන ගියා පුංචි බලුරාල අඬන එක නැවතුවා එයාට සතුට හිතුණා එයාට හොඳ යාළුවෙක් මුණගැහිම ගැන ඒ වගේම කැලේට ආපු එක ගැනත් මේ පුංචි බලරාල සතුට වුණා අනේ ඉතින් මුවත් සතුට වුණා තමන්ට හොඳ යාළුවෙක් මුණගැහුණා කියලා මේ දින්න හොඳම හොඳ යාළුවෝ වෙන්න කල්පනා කළා දින්නත් එක්ක හිමින් හිමින් මුවරාලගේ ගෙවල් පැත්තට ගියා ඔන්නේ ඉතින් මේ පුංචි බලරාලට හොඳම හොඳ යාළුවෙක් කැලෙන් හමු වුණා මේ දෙන්න ගොඩාක් වෙලා කතා කර කර හිටියා දෙන්නටම ගොඩාක් සතුට හිතුණා අනේ දෙන්නටම හොඳ යාළුවෝ දෙන්නෙක් මොන ගැහිම ගැන ඒ වගේම බලුරාල ගොඩාක් ස්තුති වුණා තමන් අතරමං වෙලා හිටපු වෙලාවේ මේ මුවා තමන්ට උදව් කරපු එක ගැන ඔන්නේ ඉතින් දෙන්න ගොඩාක් වෙලා මෝරාලගේ ගෙදර කතා කර කර ඉඳලා ඔන්න පස්සේ මුවා මේ පුංචි බලුරාලට ගෙදර යන්න පාර පෙන්නුවා. මුවා මේ පුංචි බලුරාලව ගෙදර ඇරලවන්න එක්කගෙන ගියා. ඔන්න ඉතින් තවත් අලුත් දවසක අනේ මේ මුවා බැද්දෙක් අටවපු උගලකට හොයලා හඬමින් ඉන්නවා. ඔන්න ඔය වෙලාවේ බලුරාලට තමන්ගේ යාළුවා මතක් වෙලා කැලේ පැත්තට එනවා මේ මුවරාල කොහෙද ඉන්නේ කියලා හොයාගෙන. අනේ බලුරාලට මුවන් කරදරේ වැටලා ඉන්නවා දැකලා හොඳටම දුක හිතුණා. ඉක්මනින් ඉක්මනින් ඇවිල්ලා මේ මුවව මේ කරදරෙන් බේරගන්නේ කොහොමද කියලා ඇලුවා. හිත මෙහෙට ටිකක් ගිහිල්ලා
මේ මුවාගේ කකුල බැඳලා තිබුණු ලණුවෙන් මේ මුවාව ගලවගන්නේ කොහොමද කියලා බලුරාල කල්පනා කළා. ඊට පස්සේ මේ බලුරාල හැමින් හැමින් කටින් හපන්න ගත්තා. හපලා 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 කොහොම හරි බලුරාල තමන්ගේ යාළුවව නිදහස් කරගත්තා. පුංචි බලුරාලට ගොඩාක් සතුටුයි මුවාව බේරගන්න පුළුවන් වුණ එක ගැන. මුවත් පුංචි බලුරාලට ගොඩාක් ස්තුති කළා තමන්ව බේරගත් එකට. දින්නම ඉක්මනින් ඉක්මනින් මෙතනින් පිටත් වුණා. මේ දෙන්නටම හරිම සතුටුයි. දෙන්න හොඳම යාළුවෝ විදියට එකිනෙකාට උදව් කරගන්න පුළුවන් වුණ එක ගැන. හොඳ යාළුවෙක් වුණාම තමන්ගේ යාළුවා කරදරයකට පත් වුණාම එයා ඒකෙන් බේරගන්න ඕනේ. මග හැරලා යන්න හොඳ නැහැ. ඉතින් මුවයි මේ පුංචි බලුරාලයි හොඳම හොඳ යාළුවෝනේ එකිනෙකාට කරදරයට පිහිට වුණ නිසා. කතන්දර පැංචා. ඔන්න අද කතාව වට්ටක්ක හොරකම ගැන. එකෝ මත්තක කාලෙක එක්තරා ගම්මානෙක ගොවි මහත්තයෙක් හිටියා. මේ ගොවි මහත්තයා මගා කටයුතු කරලා ඒ පරදාව විකුණලා හරිම සතුටින් ජීවත් වුණා. ඉතින් මේ ගොවි මහත්තයාට මහා පරිමාණ වට්ටක්ක වගාවක් තිබුණා. මේ වට්ටක්ක වගාවේ වට්ටක්ක විකුණලා ඉහළ ආදායමක් ලබා ගන්න මේ ගොවි මහත්තයාට පුළුවන් වුණා. හරිම සතුටින් වගා කරලා ඒවා විකුණලා කාලය ගත කරන්න මේ ගොවි මහත්තයා පුරුදු වෙලා හිටියා. ඔන්න ඉතින් මේ ගොවි මහත්තයා ජීවත් වුණු ගම්මානෙට යාබදව වනාන්තරයක් තිබුණා. මේ වනාන්තරයේ කපටි නරියෙක් කාලය ගත කළා. මේ නරියා කාව හරි රවට්ටලා බුදුරක් හොයා ගන්න පුරුදු වෙලා හිටියා. ඒ විතරක් නෙමෙයි මේ කපටි නරියා කාගේ හරි දෙයක් පුරාට අරගෙන ඇවිල්ලා කාලා තමන්ගේ බඩගින්න නිවාගෙන ජීවත් වුණා. දුක් මහන්සියෙන් හම්බ කරන ගොවියන්ගේ දේවලුත් මේ නරියා හොරකම් කළා. තමන්ගේ මහන්සියෙන් කිසිම දෙයක් හොයාගෙන උපයගෙන අන්න මේ නරියා කැමති වුණේ නැහැ. කාව හරි කපටි කමෙන් නවට්ටලා එහෙම නැත්නම් හොරකම් කරලා කන්න තමයි පුරුදු වෙලා හිටියේ. ඔන්න ඉතින් මේ ගොවි මහත්තයගේ සරුවට වැටලා තිබුණු මේ වට්ටක්ක වගාවට හිමින් හිමින් නාපු මේ කපටි නරියාල වට්ටක්ක හොරකම් කරගෙන හැමදාමත් කැලෑවට ගිහිල්ලා වට්ටක්ක කාලා ජීවත් වුණා. මෙයා මේ හොරකම පුරුදු විදියටම හැමදාම වගේ හොරාට හොරාට මේ ගම්මානේ තියෙන මේ ගොවිරාලගේ වගාවට ඇවිල්ලා කරන්න පුරුදු වුණා. මේ වට්ටක්ක හොරකම දිනපතාම කරපු නිසා සාමාන්‍ය පුරුද්දක් විදියට මේ නරිරාල හැමදාම ඇවිල්ලා වට්ටක්ක හොරකම් කරගෙන ගියා. ඔන්න ඉතින් මේ ගොවි මහත්තයා ටික දවසක් ඉඳලා හොඳට බැලුවා. මේ වට්ටක්ක වගාවේ වට්ටක්ක එක දෙක හැමදාම අඩු වෙනවා. මේ ගොවි මහත්තයා කල්පනා කළා මේ ගම්මානේ එහෙම හොරකම් කරන්න මිනිස්සු ඇත්තෙත් නැහැ. කොහෙන්ද මේ වට්ටක්ක අඩු වෙන්නේ? කවුද මේවා හොරකම් කරන්නේ කියලා මේ ගොවි මහත්තයාට හරිම ප්‍රශ්නයක්. ගොවි මහත්තයා කල්පනා කළා ඊළඟ දවසේ හොරාට රැකවල් අල්ලලා බලන් ඉන්න ඕනේ මේ මගේ වට්ටක්ක වගාවේ වට්ටක්ක කවුද හොරකම් කරන්නේ කියලා. ඔන්නෝම උපක්‍රමයක් කල්පනා කරපු මේ ගොවි මහත්තයා ඊළඟ දවසේ උදෙන්ම මේ වට්ටක්ක වගාවට එන්න ඕනේ කියලා කල්පනා කළා. ඔන්න ඉතින් පහුවදා උදේ ගමරාල ගහකට මුවා වෙලා කවුද මේ වට්ටක්ක හොරකම් කරන්නේ කියලා රැකවල් අල්ලලා බලාගෙන හිටියා. ඔන්න ඉතින් කැලෑවේ හිටපු කපටි නරිරාල හෙමින් හෙමින් හොරගල් ලහුල අහුල එනවා වට්ටක්ක හොරකම් කරන්න. ගමරාල උපක්‍රමයකුත් කල්පනා කරලා අද මම වට්ටක්ක හොරාට හොඳ පාඩමක් උගන්වන්නම් කියලා මේ කපටි නරියා එනකන් මග බලාගෙන හිටියා. ගිනි පන්දමකුත් අතේ තියාගෙන බලාගෙන හිටපු මේ ගොවිරාල මේ කපටි නරියා වට්ටක්ක ගෙවිය හොරකම් කරන්න හදනකොටම වලිගෙට ගිනි තිබ්බා.
ඔන්නේ තින් වට්ටක්ක උඩක මේ ආපෝ මේ නරියගේ වලිගෙට ගිනි තිබ්බ නිසා වලිගෙර කිනි අරගෙන ඇවිලෙන්න ගත්තා වලිගෙ පිච්චෙනකොට ඉවස ගන්න බැරි වුණු නරිරාල කෑග ගහ දුවන්න පටන් ගත්තා මොදු අම්මෝ මෙන්න මගේ වලිගෙට ගිනි ඇවිදලෝ බේර ගන්න කවුරුත් නැද්දෝ අනේ බේර ගන්නෝ ඔන්නෝම දුවලා දුවලා ආපු මේ කපටි නරිරාල කෑග ගහ ගම්මානෙන් ඇවිල්ලා කැලෑවේ තිබුණු ගංගාවට ජබුග්ගාල සැන්නා අම්මෝ නරිරාලගේ වලිගේ ඔක්කොම පිච්චිලා වේදනාවේ ඉන්නම බෑ අනේ නරිරාල අන්තිමේදී තමන්ගේ වරද පිළි අරගෙන මෙන්න මෙහෙම හිතන්න පටන් ගත්තා අයියෝ මට උනේ බෙද්දියා මන්නම් ආයිත් කාගේවත් කිසිම දෙයක් කරකම් කරන්නේ වට්ටක්කවරකම් කරන්න ගිහිල්ලා අන්තිමට වට වට්ටක්වත් නැහැ වලිගෙත් නැහැ